ඔයාගේ හිස කෙස් යනද මන් දන්නවා මේක ගෑන පිරිමි කියලා විශේෂක් නෑ හැමෝම මේ හිතින් දුක් විඳින දෙයක් තමයි හිස කෙස් යන. ඒතර මේ හෙයා ලොස් එක වෙනුවෙන් දැනට තියෙන බෙස්ම ට්‍රීට්මන්ට් එක තමයි මිනොක්සිඩිල්. මේ මිනොක්සිඩිල් කෝ නම කිව්වම සමහර අය දන්නත් දැනගෙන ඉන්නත් පුළුවන් මේක ප්‍රථම වතාවට හණ කෙනෙක් වෙන්නත් පුළුවන්. මිනොක්සිඩිල් කෙනෙක් ගත්තාම ඕරල් ඒ කියනවා පෙත්තක් විදිහට බොන්නත් පුළුවන් නැත්නම් ටොපිකල් ඇප්ලිකේෂන් එකක් විදිහට කියන මොකක් හරි බාහිර ආලපනයක් විදිහට ඔළුවේ ගන්නත් පුළුවන්. නමුත් මතක තියාගන්න ඕර මිනොක්සිඩිල් එක FDA approved නැහැ හෙයා ලොස් එක විදිහට. ඒක බ්ලඩ් ප්‍රෙෂර් මෙඩිකේෂන් එකක්. එතකොට නමුත් ඔය ටොපිකල් ඇප්ලිකේෂන් එකක් විදිහට මිනොක්සිඩිල් කරනවා ඒක FDA approved. එතන මම අද කතා කරන්න යන්නේ මේ ටොපිකල් ඇප්ලිකේෂන් එකක් විදිහට බාහිර ආලපනයක් විදිහට ඔළුවේ ගන්න මිනොක්සිඩිල් එක ගැන. එතකොට වාගේ මේ මිනොක්සිඩිල් එක ඕවර් ද කවුන්ටර් එකක්. කියනවා වාගේ ෆාමසි එකට ගිහිල්ලා ගන්න පුළුවන් මිනොක්සිඩිල් එක. මිනොක්සිඩිල් එකේ ෆෝම් දෙකක් තියෙනවා 2% සහ 5%. නමුත් මතක තියාගන්න 5% මාකටින් කියලා ගන්නවා 5% එකක් ගන්න මොකද බෝත් ගෑනු පිරිමි දෙගොල්ලට මේ 5% එක යූස් කරන්න පුළුවන් අnder the current research එක රිසර්ච් වලට අනුව. හරි එතකොට මිනොක්සිඩිල් ගන්න කලින් දැනගත යුතු කාරණා කිහිපයක් තියෙන්න පුළුවන්. මේකව අනිවාර්යයෙන්ම යූස් කරන්න ගත්තොත් මාස 3ක් 6ක් ඇතුළත ගන්නනේ මගදී නවත්තන්න බෑ. ඒක නවත්තවුවොත් ඒ කියනවා ජිම් එකට ගිහලා නවත්තවුවා වගේ වැඩක් තමයි වෙන්නේ සාමාන්‍ය මිනොක්සිඩිල් ගිහලා නවත්තවුවොත්. ඒක අනිවාර්යයෙන්ම අර කන්සිස්ටන්සි එක කෙනෙක් අනිවාර්යයෙන්ම තියන්න ඕන. අනිත් දේ තමයි මිනොක්සිඩිල් පාවිච්චි කරන්න ගන්නකොට වාගේ පළවෙනි මාසය ඇතුළත වාගේ හෙයා ලොස් එක වැඩි වෙන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම normal condition එකක්. ඒ හිස කෙස් එක යන එක ගොඩාක් වැඩි වුණා කියලා එක නවත්තන්න එපා. ඒක ඔයාගේ කියන්නේ හෙයා වල තියෙන යම්කිසි process එකක් හින්දා වෙන දෙයක්. ඒක එහෙම වුණා කියලා ඔයා ඒක නවත්තන්න යන්න එපා. ඒක continue කරන්න. ඊට පස්සේ ඔයාට දැන් කියන්නේ මිනොක්සිඩිල් පාවිච්චි කළාතු මාස 3ක් 6ක් යනකොට ඔයාලගේ baby hair ඔයාට දැන කියන්නේ ඒක feel වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඒකට ස්ටික් වෙන එක නේද ඒ දෙක අනිවාර්යයෙන්ම කන්ටිනියු කරගෙන යන්න. අනිත් දේ තමයි මිනොක්සිඩිල් ගත්තාම ගොඩක්කට ෆෝම් එකයි සොලියුෂන් එකයි කියලා දෙකක් තියෙනවා. නමුත් ෆෝම් එක යූස් කරන එක මෝ ඉෆෙක්ටිව්. කියන්නේ ඉරිටේෂන්ස් අඩුයි. නමුත් සොලියුෂන් එක පොඩක් ඉරිටේෂන්ස් වෙනවා වැඩි ස්කැල්ප් එකේ. ඉතින් ෆෝම් එක යූස් කරන්න. මේ මිනොක්සිඩිල් එක තමයි දැනට කියනවා දන්නවා පාරම්පරික වර තට්ටයම කියන එක. මේක කියන්නේ ඇන්ඩ්‍රොජෙනටික් ඇලෝපේසියා කියන කන්ඩිෂන් එකට වෙන ප්‍රතිකාරයක් දැනට නැහැ. මේක තමයි දෙන හොඳම ප්‍රතිකාරක. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ වගේ කන්ඩිෂන් එකක් තියෙන කෙනෙක් නම් මිනොක්සිඩිල් තමයි යූස් කරන්න ඕනේ. මිනොක්සිඩිල් හරියටම යූස් කරන හැටි දැනගන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. එහෙනම් ගම ලයික් එකක් දාන යන්න.